ශ්‍රී ලංකා කොදෙව් පළවෙනි තරගයේ අවසන් වුණේ ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුළු 8ක පරාජයක් කුරුම කරලා. හැබැයි ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ පටන් ගත්ත විදිහත් එක්ක මේ විදිහට පරාද වෙන්න ඕන තරගයක් නෙවෙයි කියලා තමයි අපි ආරම්භයේ ඉඳන් දැක්කේ. ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුළු වෙනුවෙන් ලකුණු 105ක සාර්ථක සම්බන්ධතාවයක් ගොඩනගන්න නායක දිමුත් කරුණාරත්නේ දනුෂ්ක ගුණතිලක සමත් වුණත් කොදෙව් නායක පොලාඩ් පන්දුව බාරගෙන දිමුත්ගේ කඩුළු විශිෂ්ට උඩ පන්දුවක් රැකගෙන දමා ගැනීමත් එක්ක සම්පූර්ණයෙන්ම තරගයේ කණපිට හැරුණා. ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු ලබා ගැනීම ලකුණු 300ක සීමාව ඉක්මවා යයි කියලා ආරම්භයේ හිතුණත් තරගයේ ක්‍රීඩකයෝ ගත්ත වැරදි තීරණ වගේම විනිසුරු දුන්න වැරදි තීරණත් නිසා ශ්‍රී ලංකා ඉනිම ලකුණු 232කට සීමා කරන්න කොදෙව් කණ්ඩායම සමත් වුණා. මුලින්ම පොලාඩ්ගේ හිසට උඩින් ගහලා ලකුණක් ගන්න දිමුත් ගත්ත තීරණේ වැරදි කියලා තේරුනේ පොලාඩ්ට අඩි කිහිපයක් දුරින් ගිය පන්දුව පොලාඩ් උඩ පන්දුවක් බවට පත් කර ගැනීමත් එක්ක ඊට පස්සේ දනුෂ්ක ගුණතිලකගේ දැවියාම තමයි වැඩිපුරම කතාබහට ලක්ුණේ. පන්දු රකින්නන්ට බාධා කළා කියලා ගුණතිලක දැවි ගියත් ඇත්තට මේ සිද්ධියේදී ගුණතිලක අතින් ඒ විදිහට හිතාමතා බාධාවක් සිදු වුණේ නැහැ කියන දේ තමයි හොඳටම පේන්න තිබුණේ. කොහොම වුණත් දනුෂ්ක බාධා කළා කියලා පොලාඩ් ඉල්ලීමක් කිරීමත් එක්ක පිටියේ හිටපු විනිසුරු තුන්වෙනි විනිසුරුට තීරණේ දාන්නේ ඔහුගේ තීරණේ දැවියාමක් කියන සලකුණත් එක්ක. හැබැයි එහෙම දැම්මට කිසිම ආකාරයකින් දනුෂ්කගේ වරදක් හොඳටම පුනරූපණ වලින් දකින්න පුළුවන් තුන්වෙනි විනිසුරුත් කියන්නේ පිටියේ විනිසුරුගේ තීරණය හරි කියලා. ඒ දැවියාමට පස්සේ තවත් වැරදි තීරණයක් නිසා ශ්‍රී ලංකාවට කඩුල්ලක් අහිමි වෙනවා. ඒ පැතුම් නිස්සංකගේ කඩුල්ල. චන්දිමාල් පහරක් එල්ල කරලා පැතුම් ලකුණකට කැඳවලා ආපහු චන්දිමාල් ලකුණ ගන්න තීරණේ වෙනස් කිරීමෙන් පැතුම් තනතිල්ල මැද අතරමං වෙලා පැතුම් තමයි දැවියන්නේ. ඒ විදිහට පැතුම් දැවියන්න කලින් ඇන්ජලෝ මැතිව්ස් දැවියන්නේ දුවද්දි දැවියාමකට හසු වෙලා ලකුණු දෙකක් ලබාගෙන තුන්වෙනි ලකුණට යන්න මැතිව්ස් තීරණය කිරීමත් එක්ක තමයි ඔහු දැවියන්නේ. මේ විදිහට වැරදි තීරණත් එක්ක ලකුණු 232ක නතරුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලබා දුන්න ඉලක්කයට කොදෙව් කණ්ඩායම ළඟා වෙන්නේ පන්දු වාර 3ක් ඉතිරිව තියෙද්දී කඩුලු 8කුත් ඉතිරි කරගෙන. කොදෙව් විනිමේ ආරම්භයේ ශක්තිමත් කළ එවින් ලෙවිස්, ෂයි හෝප් දෙන්න පළවෙනි කඩුල්ලට ලකුණු 145ක සම්බන්ධතාවයක් ගොඩනගන්න සමත් වෙනවා. හෝප් අඩගි ශතකයක් ලබා ගනිද්දී ලෙවිස් ලකුණු 65ක් ලබා ගන්න සමත් වෙනවා. පන්දුවෙමේදී වනිදු පන්දු හර 10 දී ලකුණු 26ක් විතරක් දුන්නත් ඔහුට කඩුලු නොදී ඉන්න කොදෙව් ප්‍රතිකරුව වග බලා ගන්නවා. දැවිගේ කඩුලු දෙකම දැවියන්නේ දුෂ්මන්ත චමීර හමු වීමත් විශේෂත්වයක්. මේ තරගයේ දැකපු දේ තමයි අපේ ක්‍රීඩකයෝ තනි තනිව දක්ෂතා පෙන්නුවත් කණ්ඩායමක් විදිහට තාම එකතු වෙලා නැහැ කියන එක. කඩුලු අතරේ දුවද්දි තියෙන ඕන අවබෝධය නැතිවීමත් පීඩනය දැනෙද්දි ප්‍රමාණයට වඩා කලබල වීමත් නිසා තමයි අපේ කණ්ඩායමට පරාද වෙන්න උනේ. නරක දේවල් වුණු තරගයක දැකපු හොඳ දෙයක් තමයි අශින් බණ්ඩාර පීඩනයක් නැතුව තමන්ගේ පළවෙනි තරගයේම සෙල්ලම් කළ විදිය. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙදී ඔයාට සුබ දවසක්.